මෙම වැඩවර්ජනයේ හේතුවෙන් මධ්‍යම පළාතේ බොහෝ රෝහල්වල සේවා කටයුතු වලට බලපෑම් එල්ල වී තිබුණා. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා. වාට්ටු ඉඳලා බේට්ටියක් වගන්න කියලා ආවා බේට් නැහැ. දොතර මහත්තය තුන්රිය දුන්නා. ඇවිල්ලා බලනකොට මොකේ නැහැ. පාමිසිය තමයි බේට් ගන්න වෙන්නේ. සෙනග කොම රත්යතු වෙනවා. ඇයි මේ තරම් ජනතාව අපහසුතාවයට පත් කරන්නේ? මේකට වග කිව යුත්තෝ කවුද? මේ අසරණ ජනතාව මේ ඇහැටි පීඩාවට පත් කරන්න එපා. 12 වෙනකල් ඉන්න බැරි නම් හෙට ඇවිල්ලා බේට් ගන්න පුළුවන් කියලා. ඒක ඊට වැඩි කරදරයි මහජන. පීඩම් කරගෙන ඉන්න ඕනේ. මහජන සෑහෙන අපහසුතාවයට පත් වෙලා තියෙනවා. අපහසුතාව තමයි අපි උදේ පාන්දර ආවේ 12න් පස්සේ තමයි බෙහෙත් දෙන්නේ කිව්වේ. දැන් ඉතින් මේ ස්ට්‍රයික් එක සම්පූර්ණයෙන්ම නවත්වන්න ඕනේ මේවා. නැත්නම් අයින් කළාම දාන්න ඕනේ. හමුදාවේ පොලිසිය වගේ ස්ට්‍රයික් කරන්න යන්නේ. ඒ වගේ නීතිය ගේන්න ඕනේ මන්නම් කියන්නේ. විජය අසරණ අපිට මොනවාරි විදියක් කරලා දෙන්න ඕනේ. රජයට රෙදෙන් රෙමෙනක මේ ස්ට්‍රයික් කරන්නේ අපිට රෙදවන්න. පැය 4ක් අපි මෙතන බඩගින්නේ ඉන්න ඕනේ දැන්. දැන් මෙතෙන් නම් 4-5 වෙනකන් ඉන්න ඕනේ අපි මෙතෙන් වෙලා. වැස්සේ තෙමිතෙමි. තම ඉල්ලීම් සඳහා රජයේ ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලබන 22 වනදා සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා පවසනවා. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි පළාත් වශයෙන් කරන්නේ මේ සඳහා රජයේ මැදිහත් වීම කඩිනමින් ලබා ගන්න. නමුත් අවසාන වශයෙන් අපිට ප්‍රතිචාරයක් නැත්තම් ලබන 22 වෙනිදා සිට නැවත දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ගයකට යන්නට අපිට සිද්ධ වෙනවා. මේ අතර රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ. භාණ්ඩාගාරයත් එක්ක ඒස් කරපු සාකච්ඡා ප්‍රතිඵලයක් විදිහට රුපියල් 3000ක දීමනාවක් මේ වර්ෂයේදී ගෙවන්න තීරණයක් ගත්තා. ඊළඟ දේවල් 2025න් පස්සේ පියවරෙන් පියවරට කටයුතු කරමු කියලා. සෞඛ්‍ය සේවාවේ කණ්ඩායමනේ අතිබහුතරයකට ගෙවන්න නියමිතයි. ඒක තීරණය ආවා. කලින් ගෙවපු දීමනාව නොගෙවපු කොට්ටාසයක් හිටියා. ඒ අයට මේ දීමනාව අනුමත නැහැ කියලා ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒගොල්ලොන්ගේ පැත්තෙන් ප්‍රශ්නේ සාධාරණයි. අපිටත් ආර්ථික යුක්තිය ඉටු කරන්න ඕනේ. අපි සෞඛ්‍ය සේවාව තුළ වැඩ කරනවා නම් කියන කාරණේ උඩ. ඉතින් දැන් ඒකට අපි මැදිහත් වෙලා ඉන්නවා. ඒක නිසා ඒ පොරොන්දුවත් එක්ක අපි හිතනවා ඉස්සරහට මේකට අදාළ සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් වෙයි කියලා. කොහොමවත් වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් කරනවා. ඉතින් ඒක ඒගොල්ලොන්ගේ අයිතිය. නමුත් ටිකක් ඉඩ දෙන එක හොඳයි කියලා මම විශ්වාස කරන්නේ මේ කාරණයට අදාළව.